ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩයිරෙක්ස් ගයිඩ් YouTube channel එකෙන් නැගගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් මම ඔයාලට කලින් පොරොන්දු වුණ විදියටම Megapari application එකේ කොහොමද අපි withdrawal එකක් ගන්න කියන වීඩියෝ එක තමයි මේක. ඉතින් මේ වීඩියෝ එක අරගෙන යනවා ටිකක් විතර ප්‍රමාද වුණා. මොකද මට පොඩි අසනීප තත්ත්වයක් තිබුණා ඒ දේවල් එක්ක. ඉතින් ඒ කොහොම වුණත් අද මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා live එක. කොහොමද withdrawal එකක් ගන්න Megapari application එක හරහා කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඉතින් එහෙනම් වැඩි කතාවකට යන්නේ නැතුව අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට. හරි, ඉතින් මේ දේ කරගන්න විදිය ඔයාලට කියලා දෙන්න. මම මේ වෙලාවේදී මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක අරගෙන එනවා අපේ මේන් ඉන්ටර්ෆේස් එකට මෙන්න මේ විදියට. ඉතින් මෙතනදී අපි ඕපන් කරගමු Megapari ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලට මතක ඇති මම ඔයාලට Megapari වලට රෙජිස්ටර් වෙන විදිය ඔයාලට අනිවාර්යයෙන්ම PC එකේ එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේම වෙබ් බ්‍රවුසර් එකක් හරහා කරගන්න කිව්වා. ඉතින් එතනින් ඉස්සරහට ඔයාලට මේ කටයුතු කරගෙන යනකොට මොබයිල් ෆෝන් එකෙන් පහසු බවත් මම ඔයාලට කිව්වා, ඔයාලට මතක ඇති. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම Megapari මගේ account එකේ මේ වෙලාවේදී රුපියල් 15296 ක මුදලක් තියෙනවා. ඉතින් මම ඔයාලට මුලින්ම මේ ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වෙන විදිය සහ මේකට ඩිපොසිට් කරගන්න වෙලාවේදී ඔයාලට ඩිපොසිට් කරගෙන පෙන්වන්නේ රුපියල් 3500 ක මුදලක් විතරයි. ඉතින් අද වෙනකොට මේ මුදල රුපියල් 15296.76ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ 15296 ක මුදල අද ඔයාලට විත්ඩ්‍රෝ කරලා පෙන්වනවා. ඉතින් අපි ඒකට යන්න ඕනේ මෙතන මෙනු කියන සෙක්ෂන් එකට. මෙතනට ගිහිල්ලා ඔයා ඊළඟට මෙතන තියෙන මෙන්න මේ සෙටින්ග්ස් අයිකන් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මේක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා විත්ඩ්‍රෝ කියන ඔප්ෂන් එක. ඉතින් කලින් වෙබ්සයිට් එක හරහා කරගන්න කොටත් මම ඔයාලට කියලා දුන්නා කොතනද විත්ඩ්‍රෝ සහ ටොප් අප් කියන දේවල් තියෙන්නේ කියලා. ඉතින් ඔයාට ඒ විදියට එකත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ ලින්ක්සුත් මම කලින් කියපු විදිහටම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි, මම දැන් මෙතන විත්ඩ්‍රෝ කියන සෙක්ෂන් එක මෙන්න මේ විදියට සිලෙක්ට් කරගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපිට මොනවද මෙයාලා දෙන විත්ඩ්‍රෝ ඔප්ෂන්ස් කියලා. ඉතින් මෙන්න මේ විදියට අපිට විත්ඩ්‍රෝ ඔප්ෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන් ලංකාවේ අපිට අතටම සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඩයලොග් ෆයිනන්ස්, BOC, NSB, නේෂන් ට්‍රස්ට්, සම්පත් බැංක්, කමර්ෂල් බැංක්, NDB, HNB මේ වගේ බැංකු ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම රෙකමෙන්ඩ් කරන මෙතඩ් එක විදිහට මම මේ දේ කරන්නත් ඔයාලට iPay එක තමයි රෙකමෙන්ඩ් කරන්නේ. මම මෙන්න මේ විදියට iPay සිලෙක්ට් කරගන්නවා. ඉතින් මෙතනින් අපිට අමවුන්ට් එක ටයිප් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනට මෙන්න මේ විදියට අමවුන්ට් එක රුපියල් 15200ක් කියලා මේ විදියට ටයිප් කරගන්න. ඊළඟට අපිට පුළුවන් මෙතන පහළ ඔප්ෂන් එකේ යාලා account number එකක් අහලා තියෙනවා. ඉතින් iPay account number එක විදියට අපි දෙන්න ඕනේ අපේ iPay එකට register වුණු phone number එක. ඉතින් මම මෙන්න මේ විදියට මගේ iPay එකට register වෙලා තියෙන phone number එක මෙතෙන් ටයිප් කරගෙන මෙතන පහලින් confirm button එක select කරගන්නවා. ඊළඟට මෙයාලා මගේ Google authentication code එකක් ඉල්ලනවා. ඉතින් මේ code එක ඇත්තටම මම මගේ Google authentication app එක හරහා ගන්න ඕනේ. ඉතින් ඒක ඔයා Google authenticator app එකක් ඔයාගේ enable කරලා තියෙනවා නම් ඔයාට ඒ විදියට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම registration video එකේදී කියලා දීපු විදියට ඔයා මේකේ phone number එකේ verification එක විතරයි නම් කරලා තියෙන්නේ. 2-factor authentication එක නැතුව ඔයාගේ phone number එකට code එකක් එයි. ඒ code එක තමයි ඔයා ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේදී මෙන්න මේ විදියට back වෙලා මගේ Google authenticator application එක ඕපන් කරගන්න. මේක ඕපන් කරගෙන මෙන්න මේ කෝඩ් එක තමයි මම මේ වෙලාවේදී යූස් කරන්න ඕනේ. ඉතින් මෙතන පහළම තියෙන කෝඩ් එක 0.24322. ඉතින් මම මෙන්න මේ විදියට මෙතනට ටයිප් කරගන්නම් 0.24322 කියලා ටයිප් කරගෙන මේක කන්ෆර්ම් කරගන්න. ඉතින් Google Authenticator app එක ඇතුලේදී ඇත්තටම අපිට
ස්ක්‍රීන් එක ෂෙයා කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඇප් එක මම ඕපන් කරාට පස්සේ මේක බ්ලැන්ක් වෙලා තිබුණේ. මොකද ඒක සිකියුරිටි ඇප්ලිකේෂන් එකක්. ඒකේ අපිට ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න යල අවස්ථාව දෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විස්තර ටික ඔක්කොම ඇතුළත් කරගත්තට පස්සේ මෙතන request created successfully කියලා තියෙනවා. ඉතින් මම මේක මේ විදිහට ඕකේ කරගන්නම්. ඕකේ කරගෙන අපි මෙතන උඩට ආපහු ගිහිල්ලා බැලුවොත් ඔයාලට මෙතන ඔයාගේ රික්වෙස්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට රිෆ්‍රෙෂ් ස්ටේටස් කියන එක දෙන්න පුළුවන්. ඒක දුන්නම මෙන්න මේ විදිහට ඔයාගේ amount එක සහ මෙතන approved කියලා අනිවාර්යයෙන්ම වැටිලා තියෙන්න අවශ්‍ය වෙනවා. මේකත් අනිවාර්යයෙන්ම චෙක් කරන්න. ඉතින් ඔයා රික්වෙස්ට් එක දාපු දවස සහ වෙලාව මෙතනින් වැටිලා තියෙයි. ඒ වගේම ඔයාට හැකියාව තියෙනවා මෙතනින් බැක් වෙලා ඔයාගේ main account balance එක ආපහු චෙක් කරගන්න. ඒකත් එතන අනිවාර්යයෙන්ම අඩු වෙලා මෙන්න මේ විදිහට 96ක් කියලා තමයි දැන් පෙන්නලා තියෙන්නේ. ඉතින් ඔයාට තවත් පැය කීපයක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාගේ iPay එකට කනෙක්ට් කරලා තියෙන ඔයාගේ බැංක account එකටම මේ මුදල ඩිපොසිට් වෙනවා ඔයාට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මගේ community එකේ post එකක් දාන්නම් මේකේ withdrawal එක ආවට පස්සේ ඒකේ screenshot එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ Megapari කියන ඇප්ලිකේෂන් එකෙන් withdraw එකක් ගන්න ඕනේ. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබුණු වීඩියෝ එකක් මේක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් පැහැදිලි වීඩියෝ එකක් වෙන්න ඇති කියලා ඔයාලා හැම දිනෙකටම. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි Megapari ඇප්ලිකේෂන් එක හරහා live withdrawal එකක් ගන්න ඕනේ. ඉතින් මම withdraw කරපු මුදලේ විදියට ඔයාලට බලා ගන්න හැකියාව ලැබුණා. කොහොමද මේ withdrawal එක සිද්ධ වුනේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලටත් පුළුවන් iPay හරහා withdrawals ගන්න. ඉතින් ඒ වගේම තවත් ඔයාලට අවශ්‍ය කරන payment methods තියෙනවා නම් මම කාල වේලාව ලැබෙන විදියට ඔයාලට ඒ වීඩියෝස් උත් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේම වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් ඕල් කරලා තියාගත්තොත් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඒක notification එකක් විදියට ඔයා ගාවටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයිත් හම් වෙන බලාපොරොත්තු වෙන් අදට අපි සමු ගන්නවා.